ചന്ദാ പാതിരയും പൊത്തലവേത്തെ അന്നുടെ വശ എന്തായി വിമുക്തി ബുക്ക് സിറ്റിയാണോ വിമുക്തിക്ക് സീനിയായി ഈ സീനെ ജീവത് കറിയുമെട്ട് നോക്കി ഓ അത് മെസ്സേ ഉണ്ടത് ഓകിയ സീനിട്ട് എസ്സേ മീയാനോട് ഇടതീവുന്നതായി ഏട്ട സിത്തുനി ഹൈ പാതിരമ്മ നാഗിന മെജിൻഡ പേക സാറി എന്തകത്തെ സീതലെ കെഹിമിനി പെരുതാ റയപുരാ പേകട വട ഹാപ്പിയവ കണ്ണുട് ലൈഡാക് ലബുനേ നെത്ത ഈട്ട പെരുതാ റയദീത തത്ത് എസ്സേമേ ഏ തൈട്ട് നിന്തിമതക് ദന്നേമ നെത്ത ഗിദർ സിയല്ല മുന്നേ നിദാഗനേ ඒ පෙරදා පාන්දර වනතුරු කොස්සතෝය ලොකු ආම්දුරන් සෙත් පිරිත් කිමි යන්ත්‍රය පණ පිහිටු නිසාය. එහෙත් ඇයට නිඳ ගියේම නැත. නුගේගොඩ නගරයේ මැද වූ පොත්තල පටන් ගත්තේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගිනි. ඒ පොත්තලට හිලු දහදී මෙසේ අපතේ ඇවිය යුතු නැත. ඕවෙනින් ඒ ජීවත් කරනවා යැයි අය සිතාගත්තේ ඒ නිසාය. වර්ෂා පාන්දරෙම නැගිට සුදුහලෙන් තනුව කිරිපත් විමුත්‍ර ගිනි යන්නට සූදානම් කරගත්තාය. ඇය හෑන්ඩ් බෑග් එක කරට දමාගෙන කිරිපත් පාසලට ගෙන මේදා දෙස බැලුවාය. ඇයි ඉන්නේ තද නින්දකේ ඇයට නොගියා යන්න මොකද්ද වගේ අක්කේ ටිකකට නැගිටින්න රත්තර වර්ෂා කරුණාවෙන් කතා කළායි මේද අමාරුවෙන් දිනෙත් ඇරියයි අනේ අමාරුයි නේද මං යනවා කියන්න නැගිටෙවි බුදු සරණයි දැන් නිදා ගන්න මිරිස් මාළුයි ලුණු මිරිසුයි කිරිපතුයි තියෙනවා පස්සේ කන්න අනේ මැනික ඔයා යන්නද මේද අමාරුවෙන් ඇසුවාය බුක් ෂොප් එක ඕපන් කරන්න ඕනනේ යන ගම ඉක්මනට හොස්පිටල් එකට දුවලා මේ කිරිපත් ටික දීලා ආයි නුගේ කොට යනවා මට ටිකක් අමාරුයි වැටියෝ නිදි මෙරුවනේ ඒකනේ මං කිව්වේ මගේ උගලේ නිදා ගන්නයි කියලා දැන් නිදා ගන්න මං සක්විති අයියට කියන්නම් එයාටත් කන්න කියන්න කිල්ලේ හරි හරි දෙන්නටම තමා ගත්තේ පස්සේ කන්න හොදේ මං මේසෙට දාලා තියෙන්නේ ඔහ පවුරාතර වර්ෂා මේදාගේ හිස අතගාගෙනම සාලේට ආවය ඇයි ඊයේ රාත්‍රියේ පුරාම ඇතරුව පිරිත් නූලක්දගෙන ගෙදරින් පිටුවාය ධනේ අයියට අමාරුත් දන්නේ වාහනේට නගිමින්ම ඇහැසුවාය මගේ අමාරුව මොකද්ද නංගි නංගි කොච්චර දුක් විඳිනවද රෑ මායන් ලයි කතා කළෙත් ඒ ගැන ඔය කැක්කුම් පුංචි මාත්‍යාගේ ගෑණිට නෑනේ ඇයට පිළිතුරක් දුන්නේ නැත නංගිට මං එකක් කියන්නම් මේ පවුලේ කාටත් වඩා පුංචි මාත්‍යා මනුස්සකම් දන්නවා එහෙම මිනිහ කෙනෙන් දුක් විඳින කෙනෙක්ට වරදින්නේ නැහැ මං දන්න නිසා කියන්නේ වැරදුනත් හරියට ඒකට කමක් නෑ ධනේ අයියේ අයියේ වෙනුවෙන් කරන දේක් මං කරනවා ඇත්ත මං කියේ පුංචි මාත්‍යා ගැන එයා ගොඩක් වෙනස් මිනිහෙක් මහත්යක දන්නවා වර්ෂා තම හිතට කියවයි යන්තම් පාන්දර වූ පමණි ඒ නිසා පාරේ වාහන තද බෙදයක් හුයෙම නැත ඔවුන් ඉක්මනින්ම රෝහල වෙත ආවෝය විමුති උනේද හැරීගෙන මේ වර්ෂා උදෙම පොත්තල විවෘත කරන්නට පෙර තමා බලන්නට එන බව ඔහුට විශ්වාසය ඔහු පාන්දරෙම හැරී උන්නේ ඒ නිසාය හදිසනතුරු ආටියෝ වීදුරු දොර අතරේ වර්ෂාගේ රුව මතෙද්දී විමුති තම හදවතේ වූ විශ්වාසයට කෘතඥ වූයේ ඇගෙන හිතන හිතන දේ බොහෝ විට හරියට හරිය මැජෙන්ටා බෑග සාරි අඳගත් මේ සුන්දර යුවතී මේ මහා පාන්දරෙන්නේ කොතරම් වේවිද කැපවීද විමුති සිතුවේ ඒ ගැනේ ඇයට පෙරදා රාත්‍රියේ නිින්දන් නැත ඔය බව හොඳින් දැනුණේ අයියා මහරා එකට කතා කරද්දිත් ඇය ඇහැරීගෙන අනේ පාන්දරම ඇහැරිලා ඇය හොවිතාවේ එසේ කියාගෙන පසක පොටි වුන් සක් විදිහට තද නිින්දක් ගොස් තිබුණි මං හිතුවා බබා උදෙන්ම එයි කියලා ඇය සුන්දර ලෙස සිනාසුනායි එහෙනම් මං ගැනත් හිතනවා මහන්සි නේද රැයත් නිින්දක් නැහැනේ ඇයිට කිසිවක් කීවේ නැත නිදාගන්න ඕනතරම් කාලේ තියෙනවනේ ඔහු මොතක් ඇයදස ආශාවෙන් බලා උන්නේ අදාරි ලස්සනයි ඔහු හැමදාම කියන්නේ ඒකේ ඌට තමාව ලස්සන නැති දවසක් නැත මම ඉක්මනට දුවන්න ඕන බුක් ෂොප් එක ඕපන් කරන්නත් ඕනනේ අද ගොඩක් පොත් ඕඩර් කරන්නත් ඕන මං දවල් එනකොට චෙක් බුක් එක අරන් එන්නම් පේමන්ට් තියෙනවනි කරන්න හිට අනිත් එක සැලරිනේ දෙයියනේ ඒකත් අමතක වුණා කමක් නැහැ අයියා ඒව හිතන්නේපා ඔලෝ නිදස් කරගෙන ඉන්න මං උදේ ගිය ගමන් ගුණසේනයකටයි දයාස දයාගොඩියකටයි ඕඩර්ස් ටික දෙන්නම් ස්ටේෂනරිස් අද ඕඩර් කරන්න ඕන ඔයාට බෑනේද ඔක්කොම කරන්න කාට හරි එහෙනම් දෙන්න ඇයි කිවි අහක බලාගෙන තරහ ගියාද අනේයි තරහ වෙන්නේ මට පුළුවන් හිටයිය ගෙදර එනවනේ ආවම අපි රෑට account check කරමු මං ඇඳ ළඟ පුටුවක් තියන් ඔක්කොම කරන්නම් ඔව් එතකොට මට පුළුවන් ඔයාදියා බල බල ඉන්න ඔව් සිටියේ එලෙසනේ කෝ අත දෙන්න මේ පිරිත් නූල බඳින්න ඔහු අමත දිගු කළේ ඇයේ ඔහුගේ අතේ බැඳේ බෞද්ධ සබ්බ මංගලම් ගාථා මුමුණුමනි මගේ ජීවිතේ බෞද්ධ සබ්බ මංගලම් වේද බබා ඒ ප්‍රශ්නෙට අයත පිළිතුරු නැත හැමදේම හොඳම විදියට විසඳෙන්න මේ හැමදේම කරන්නේ බෝධි පූජා තියනවා පිරිත් කියනවා බය වෙන්න එපා ඔබ ඉන්නේ නිසා බය වෙන්නේ නැහැ ඔහු සිටුවේ ලෙසනේ මං උදේ කිරිපත් හදුවා මිරිස් මාළේ ලුණු මිරිසුයි තියෙනවා බඩගිනිද ඇය අතින් එකකටක් හෝ කවා ගන්න නැත්නම් දවස මොදේ එක කෑල්ලක් මට කවල යන්න පස්සේ අයියා නැගිට්ටම කන්නම්
ඌ තම අලවා එක කටක් පමණක් කවාගන්නේ ඇයිද ඇය දනි වාෂා ගෙදරින් ගෙන කිරිපත් බෝල් එකකින් කිරිපත් කෑල්ලක් ගෙන ලුණුමිස් දවට ඔහුට කෙවුවාය දවස් දෙකක් නිදිත් මරලා දුක් විඳලා පාන්දර කිරිපත් උත හැදුවද ඒක හිතන්න එපා ඔයා කෑවද මං චුට්ටක් දාගත්තා ගිහින් කන්නම් කනවම නේද ඇයි කිව්වේ එකවරක් ඔහුගේ දැස් දෙස බලමිනි මං යන්නද කිස් එකක් දීලා යන්න එසේ කියන්නට ඌට සිතුනි අද වේලසෙනිම බුක්ෂොප් එක ඕපන් කරනවද අටහමාර වෙද්දි ඕපන් කරනවා ගොඩක් දුක් විඳින්න එපා මට ගොඩක් සල්ලි ඕන නැහැ බුක්ෂොප් එක කියන්නේ සල්ලි නෙමෙයි අයියේ මට හිතෙන්නේ ඒකට පණ තියනවා කියලා මටත් ඒක හිතෙනවා මම මට පුළුවන් උපරිම විදියට ඒ ජීවිතේ රකින්න මම යන්න බුදු සරණයි කන්න ඇයසේ කිව්ව පසුත් ගියේ නැත යන්න කියලා කියන්නකෝ හවසට එනවා නේද එන්නම් වෙන කට්ටිය ඉන්නවනේ මම පාරක් වෙලා එන්නම් ඔහු කිසිවක් කිවි නැත වෂ ඇතරම ගියවස හැරි බැලුවාය ඔහුගේ අහිංසක මූණ දුටුගල ඇගේ ලයම උණුයි ගියේ ඔයත් පව් මාත් පව් ඇය එලස සිටුවාය නොගිකුඩු නගරයේ විමුති බුක් සිටි පොත්සාපුව අසලින් බසෙදී වෂාගේ පපුව දෙවි ගියේ පොත්සාපුව තවුත් කොළඹ දමා රත්නපුරේ ගිය අපරාධය ඇයට සිටුනි හෘදයාංගම කෙනෙක් දමා ගියා බඳු දුකකින් ඇය තැවුණාය යලි කිසිම දිනයක ඔහුගෙන් ඈත් වීම කෙසේ වෙතත් මේ පොත්සාපුවෙන් ඈත් නොවීම යයි ඇය සිතාගත්තාය අනේ දනියයි ඔහොමම බෙල්ලන්විල පන්සල් ගාවට ගිහින් මල් ටිකකුයි හඳුන් කුරු ටිකකුයි ගේනවද මං ගේන්නම් නංගි වෂා පොත්තල විවෘත කරද්දී ආරක්ෂක නිලධාරියා ඇය අසලම සිනාසෙමින් උන්නේ ගොඩක් අටි ඇවිත් ඇවිත් හැරිලා ගියා මං හිතන්නේ මිස් 2000ක් වෂාගේ පපුව හිල්ලෙනි ව්‍යාපාරයේ ලස්සනට ගොඩනැගෙද්දී ඒ හැකිනම් පැය 24 මොහො විවෘත කර තැබිය යුතුය සතියේ වැඩිම සිසුන් පිරිස නුගේගොඩට ඇදීන සෙන්සුරාද දිනයේ තිරිදා දිනයේ පුතල වසදමා රත්නපුරට ගියේ කවර හිතකින්ද ඇයගෙන්ම ප්‍රශ්න කළාය ආයෙම් වෙන්නේ නැහැ ඇය ආරක්ෂක නිලධාරියට කිව්වේ සිනාසෙමිනි පුතලේ විදුලි පහන් දැල්වද්දිම ඇගේ දෙනෙත් දුවගේ වීදුරු වලින් වටවෝ ඕගේ කාමරයත් එහෙව ඕගේ හිස් අසුනත් තෙතේ ඔහු නැති තැන ඇත්තේ පිරවේනවා කිය හිස් බවකයි වාශාර සිතේ එසේ හිස් බවක් එන්නේ මේ පොත් හලටද නොයනම් තම හදවතටද ගියා යුවිතීර දිශ්‍යාකාර අවබෝධයක් නැත ඇය උදේම එනම් කළ යුතු පොත් සම්බන්ධව සිගුරාද සකස් කර තබාගේ ඕඩර්ස් ෆෝම් සියල්ල පරීක්ෂා කළායි පොත්තල කොතරම් ජනප්‍රිය වී ඇද්ද කියක් මේ ඕඩර්ස් ෆෝම් වලින්ම කිය හැක පොත්තල විවෘත කළ සැනින් ඒට මේ තරම් සාර්ථකත්වයක් එන්නේ නැත සියල්ලට මුල ඔහුගේ පින්බර සුරතේ ඌ අතගසන අතගසන සියල්ල මල් බවට හැරේ ප්‍රශ්නය ඌ අතගසෝ ජීවිතයේ වඩාත්ම සුන්දර විය යුතු කුසුම් පරවී තිබීමේ ඒවාගෙන මේ උදෑසනෙදී සිටිය යුතු නැත දුරකතනි නාද විය ලිඩැන්දේ සිට පොත්තල්ට ඇමතුම ගත්තේ විමුක්තිය ගුඩ් මෝර්නින් විමුක්ති බුක් සිටි වාෂා උනන්දුවෙන් එසේ ඇමතුම් පිළිගත්තායි කතා කරන්නේ විමුක්ති බව ඇය දැන උන්නේ නැත ගුඩ් මෝර්නින් මිස් මට කාරණාවක් දැනගන්න පුළුවන්ද කතා කරන්නේ විමුක්ති බව වාෂා ඔහුගේ පළවෙනි වචනෙම තේරුම් ගත්තායි එහෙත් ඒ බව කෑ ඇඟෙව්වේ නැත ඔහු මෙවැනි වැඩවලට සූරය පුළුවන් කියන්න මේ කියන්න මොකද්ද වගේ ඒ ඇයි කියන්න මේ පොතක් ගැන දැනගන්නද මේ මහත්යට ඕන පොතක් ගන්න නෙමෙයි ඔය බුක්ෂොප් එකේ මැනේජර් මිස් කෙනෙක් ඉන්නව නේද අර ආශ්චර්ය රාය වගේ hina වෙන්නේ වර්ෂා තොල්පට දද කරගත්තායි උඩ තමා පෙන්නේ ඒ ලෙසද කවුද අර හැම් වෙලාවෙම මේ පැත්තට යන්නේ නිකන් දේ දුන්නක් වගේ ඉන්නේ ඔය කියන්නේ අර සර් බඳින මැඩම් ගැන වෙන්නේ නැති මිස් මංජුලා සෝරි මිසස් මංජුලා මොරගඩ විමුක්ති මොරගඩ නිහරේ හෙලෝ මං කියන්නේ එහෙම ෆේස් එකක් ගැන නෙමෙයි එහෙනම් කොහොම ෆේස් එකක් ගැනද මට කියන්න මේ කතා කරන්නේ මිස්ද නම මොකද්ද මං හිතන්නේ වාෂා නම වගේම තමයි යා කඩන් වැටෙන්නේ නිකන් පලාතම සීතල කරලා ඇත්තද මං හිතන්නේ මිස් තාම ඇවිත් නැහැ එයාගේ අයියව ඇක්සිඩන්ට් වෙලා ඉමර්ජන්සි දාලා ඉතින් මිස් සර් ගාවමයි ඕගේ පපුවට ඇල්පෙනේ තුඩු වලින් අනින්නාක් බඳුයේ ඇත්තද ඒ මිස් සර් එක යාළුද ඔව් ඇසෙහි තමද අනෝයේ එහෙත් වාෂා ඇවිලුනාය දැන් විහිළු ඇති මට වැඩ තියෙනවා මේ විමුදෙස මාව තම්මන්න වාගාව තියෙන ගොරක මදි තේරුණාද ඇය සිනාසෙමි කීවායි දැන්ද බබා ආවේ ඔව් කටන්න සාමාන්‍ය තත්ත්වයට ගෙන ආවේ ටිකක් වෙලා අපරාධය අයියේ ඊ පෙරේදා එක 2000ක් ඇවිත් හැරිලා ගින් සිකියුරිටි කියනකොට මට හීල් වුණා මං තමයි වැරද්ද කළේ ආයෙත් නම් මොන හේතුවකටවත් බුක්ෂොප් එක වහන්නේ නැහැ කවදාවත් නැහැ බබා ගියානේ මාවත් දාලා ගියා බුක්ෂොප් එකත් දාලා ගියා ඇගේ පපුව කඩා හැලිනේ කවදා හරි ඉතින් දාලා යන්නේ මමද? ඇයි ඔගෙන් ඒ ප්‍රශ්නේ අසුවේ නැත. මං කිරිපත් කන්න යන්නේ හරි රහයි. මිරිස් මාළුවෙකට කටේ තිත්ත සෙවල ගතිය කැපිලා යනවා. කිරිපත් කන්දක් ගෝ හදාගෙන මිත් දෙන්නට හිතෙන්නේ මෙහෙම කියනා විට.
මම පැහැකට ගෙදර ගිහින් දවල්ටත් බත් එකක් හදන්න එන්නද? එපා බබා දවල්ට අයයිමයි තෝස් එකනවා. එපා එපා සයිව කෑම කටේ තියන්නේ. පිසුද ඕල්ට බඩ සවුත් වෙනවා. කන්නේ එහෙම නැහැ. මං කෑම එක හදන් එන්නම්. අනිත් පාර සයිවර් කෑම කාලා බඩ යන්න ගත්තම ටොයිලට් යන්න තමාරුනේ. ඇයෝට බැන්නේ දරුවෙකුට බනින්න අපඳුවේ. වාට මහන්සිනේ. ඒක හිතන්න එපා. මං අන්ලකට කියන්නම් ලෑස්ති කරලා තියන්න කියලා. කොහොම හරි මං රැටත් බත් එකක් අරගෙන මෙන්නම්. සයිව කෑම කන්න එපා හොඳේ. හොඳයි. ඔහා කන නංගි. පස්සේ ඕඩර්ස් ටික උදේම යවලා ස්ටාෆ් එක ටිකක් හොට් කරලා සුවේතර වැඩ ටික බාර දීලා කන්නම්. ඇයි දුර්ගතනේ තබා දිග සුසුමක් එළුවායි. පපුවට මේ දුක ඇලෙනවා වැඩියි. ඇත්තටම වැඩියි.